එප්පාවල පොස්පේට් නිදියක රොක් පොස්පේට් යැවීම සඳහා ට්‍රේඩින් බලපත්‍ර තුනක් ලබා දෙනු ලැබුවා. හඳුන්වා දෙන ග්ලෝ ඇන්ඩ් ලව්ලි ග්‍රෑම් 15 පැක් එක රුපියල් 199කට. ඉචිබන් ප්‍රයිවට් ලිමිටඩ් DM ට්‍රේඩර්ස් දිසුරු ඉන්ටර්නැෂනල් ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඩ්. ඔබතුමාට වැරදි තොරතුරක් කවුරුර දෙන්නේ නැද්ද? හරි පස්සේ දෙන්නේ ඉතින් වාඩිලා ඉන්න කියලා. මේ සමාගම් තුන තෝරාගත්තේ කොහොමද? 27 2 යටතේ ඊයේ හවස තමයි මේ ප්‍රශ්නේ ආවේ. හැබැයි අද උදේ උත්තර දෙනවා. මාස ගණන් ඉන්නේ. ඔබතුමාට උණු උණුවෙන් උත්තරේ දෙන්න තමයි මං ආවේ. අනුර කුමාර ඇමතුමා පොඩක් ආගෙන ඉන්නේ GL පිරිත් මාත්‍යාගෙන් ආගෙන වැඩක් නැහැ ඕක. ඔබතුමාගේ සහෝදර ඥාති හිතවත්තු වැඩ කරන්නේ පොස්පේට් එකේ. 3400ක් පොස්පේට් එකේ ජීවත් වෙනවා. වැඩ කරනවා. මේ ආයතනයේ තියාගෙන ඉන්නවට වැඩිය මම ඩොලර් අර්බුදයක් එක්ක එක්ක වහන්න ඕනේ එක්ක තියා ගන්න ඕනේ. 3 දෙනෙක් ආව බඩු දුන්නා. අපි දෙන්න ඕන අයියා මම ඔබතුමාගේ යටතේ වැඩ කරන්න කැමතියි. මම ඔයාගේ පක්ෂෙට එන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. අපි සමාගම් තේරුවේ නෑන්ද කුමාර ඇමතුමා. අපි හිඟා කකා ඉන්නකොට කඩේ මුදලාලි පාංගෙඩිය තිබ්බොත් අපි වික්කා. අපිට පාන් තියාගෙන මේ නිකන් ඉන්න බෑ. අනුර කුමාර ඇමතුමා කම්පැනියක් එව්වොත් අපි විකුණනවා. ඒක අපිට කරන්න දෙයක් නෑ. ඔබතුමානේ මේක හදන්න ඕන නම් එවන්න සභාපති කෙනෙක්. අධ්‍යක්ෂක මණ්ඩලයක් අපි දෙන්න කරමු. මට කිසි ප්‍රශ්නයක් නැහැ. මේක තිබ්බෙම නැහැනේ මේ කුණුවරපෙන්. ඩොලර් එකක්වත් ආවේ නැහැනේ. මේකෙන් දැන් මිලියන 300ක් ඇවිල්ලා තියෙනවානේ අනුර කුමාර ඇමතුමා. දැන් මං පොස්පේට් එක ගත්තට පස්සේ පොස්පේට් එකක් තියෙනවා කියලා දැනගත්ත එක ලොකු දෙයක් නේ අනුර කුමාර ඇමතුමා. නේද? ඒ ගැන සතුටු වෙනවද? ආ අනේ එහෙමවත් සතුටු වෙන්නකෝ. දැන් ගරු කතාන බේකරියට ගිහලා පාන් ගන්න පුළුවන්. මොකද පාන් වලට බලපත්‍රයක් ඕනේ. ඒකට භූවිද්‍යා හා පතල් කණිම් කාර්යංශයෙන් මෙම බලපත්‍ර තුන ලබා දුන්නේ කොහොමද? මං ඉස්සල්ලා පෑදිලෙනවා මං කාගවත් උප්පැන්න සාතික බලන්නේ නැහැ. බඩු විකුණන්න යනකොට.